අයිබෝවන්. ඉතින් අදත් ඔයාලව ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා අපේ ඇග්‍රී ස්කූල් YouTube channel එකට. ගොඩක් අයට ගැටලුවක් වෙලා තියෙන දෙයක් තමයි මිරිස් වගාවේදී කොලකොඩ වෙන එක. පැලමැක්කගේ කූඩිත්තගේ හානිය නිසා තමයි බොහෝ දුරට මිරිස් වගාවේදී කොලකොඩ වෙන්නේ. කොළවල කොඩ වෙන ස්වරූපයක් ගන්න. පැලමැක්ක හානි කරපුවාම කොලේ උඩු අතට හැකිලෙනවා. කූඩිත්ත හානි කරපුවාම පැලේ තියෙන කොළවල යට අතට හැරෙන ස්වරූපයක් ගන්නවා. ඒ කියන්නේ කොලේ යට පැත්තට හැකිලෙනවා. ඉතින් අද අපි ඔයාලට කියලා දෙන්නේ මිරිස් වගාවේ කොලකොඩ වීම වළක්වා ගන්න, කොහොම කොළ වලින් සාදා ගන්න, කොහොම කොළ නිස්සාරකය අපි සාදාගන්නේ කොහොමද, කොහොම කොළ නිස්සාරකය අපි භාවිතා කරන ආකාරය කොහොමද කියලා. මිරිස් වගාවේ කොලකොඩ වීමට බලපාන පැලමැක්ක, කූඩිත්ත, සුදුමැස්ස මර්ධනයට අපිට මේ කොහොම කොළ නිස්සාරකය සකසා ගන්න පුළුවන්. අපි අද ඒ ගැන කතා කරමු. අපිට කොහොම කොළ ග්‍රෑම් 500කුත් ජලයේ ලීටරයකකුත් මේ සඳහා අවශ්‍ය වෙනවා. ඉතින් යාළුවනේ අපි කොහොම කොළ ග්‍රෑම් 500ක් වෙන් කරගෙන ඒ කියන්නේ කොහොම කොළේ නැත්තේ අපි තියෙන කොළ ටික සේරම වෙන් කරගන්න ඕන. ඒ වගේ අපි කොහොම කොළ ග්‍රෑම් 500 වෙන් කරගෙන වංගෙඩියක් ආධාරයෙන් හෝ ටෙන්ඩ එකක් ආධාරයෙන් හොදී අඹර ගන්න හෝ කොටා ගන්න ඕන. වංගෙඩියකට දාලා කොටා ගන්නවා නම් අපි ජලය යොදන්න ඕන නෑ. හැබැයි බ්‍රෙන්ඩ් එකක් ආකාරයෙන් යොදා කොටා ගන්නවා නම් ජලයේ සුවල්පයක් යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ මැටි භාජනයක් හෝ ප්ලාස්ටික් බදුනක්ගෙන ඒකට ජලයේ ලීටර එක එකතු කරලා කොටාගත් කොහොඹ කොළ ඒකට දමා හොඳින් කලවම් කර ගන්න ඕන. මේ සඳහා මැටි බදුනක් හෝ ප්ලාස්ටික් බදුනක් යොදා ගන්න කියලා කිව්වේ ඇල්මිනියම් භාජනයක් යොදා ගත්තොත් කොහොඹ කොළයි ජලයයි ක්‍රියාකාරී වුණාට පස්සේ එතන සෑදෙන රසායනිකය ගහට විස වෙන්න පුළුවන් නිසා. ඉතින් යාළුවනේ අපි මේ මිශ්‍රණය මැටි මුට්ටියකට දමා දින 3ක් පල් වෙන්න තියන්න ඕන. දින 3කට පසුව සෙදි කැබැල්ලක් ආධාරයෙන් මේ මිශ්‍රණය හොඳින් පෙරා ගන්න ඕන. ඊට පස්සේ යාළුවනේ හානි වෙලා තියෙන ගස් වලට හානි වෙලා තිබෙන ස්ථාන වලට පමණක් නොවේ මුළු ගහේම පත්‍රවල උඩ අතටයි කොළේ යට පැත්තටයි දින 3න් 3ට මෙම මිශ්‍රණය හොඳින් ස්ප්‍රේ කරගන්න ඕන. ඉතින් යාළුවනේ ඔයාලා බලයි මේ අපි සාදාගත්තු මිශ්‍රණය තනුක කරගන්න ඕනද කියලා. තනුක කරගන්නවා කියන්නේ තවත් ජලය කලවම් කරගන්න ඕනද කියලා. නෑ යාළුවනේ, අපි කොහොම කොළ 500ට ග්‍රෑම් 500ට ජලයේ ලීටර එකක් කලින් දාලා හොඳින් කලවම් කරලා අපි වහලා තිබ්බේ. ඒක එහෙම්ම මරන් තමයි අපි ස්ප්‍රේ කරන්න ඕන. ඉතින් යාළුවනේ ගස් 30ක් 40ක් අතර ප්‍රමාණයකට ලීටර එකකින් ස්ප්‍රේ කරගන්න පුළුවන් අපිට. ඔයාලගේ ගස් ප්‍රමාණය ඊට වඩා වැඩි නම් ඔයාලා ඒ විදිහට ග්‍රෑම් ගණන හදාගන්න. කොහොමකොළ ග්‍රෑම් ගණන හදාගන්න. අපිට ඉතුරු වෙච්ච කොහොමකොළ නිස්සාරකය සිසිල් තැනක තියලා දවස් 3ක් පමණ කල් තබා ගන්න පුළුවන්. ඊට වඩා කල් තබා ගන්න අපහසුයි. මොකද ක්‍රියාකාරී බව අඩු වෙන නිසා. කොළකොඩ වීම මගහැරිලා ගිය පසු දින 7කට වරක් මෙම මිශ්‍රණය භාවිතයේ නැවත ශාකයට රෝග සෑදීමට තිබෙන අවදානම 90%කට වඩා අඩු කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලා කොහොම කොළ නිස්සාරකය සාදා ගන්න ආකාරය සහ භාවිතා කරන ආකාරය අද හොඳින් ඉගෙන ගත්තා. අදට අපි මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. තවත් අලුත් වීඩියෝ එකකින් අපි ළඟදිම හම්බෙමු. මතක් කරලා ඇග්‍රි ස්කූල් අපේ YouTube channel එක subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. මතක් කරලා like එකක් දාන්න. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් comment වලින් අහන්න පුළුවන්, අපි උත්තර දෙනවා. ඒ වගේම WhatsApp group එකේ link එක පල්ලෙහා description එකෙන් දානවා. ඔයාලට
ඒකට මැසේජ් එකක් දාලා ඔයාලගේ තියෙන ප්‍රශ්න අහන්න පුළුවන්. අපි පුළුවන් වෙලාවට ඔයාලට උත්තර දෙනවා.